ඔන්න එහෙනම් අද අපි ආවා වරකපොලට. මේ කොළඹ නුවර පාරේ පිහිටි ගම. ඒ වගේම තමයි කෑගල්ල දිස්ත්‍රික්කයට අයිති වෙන්නේ. මේ ගමට මේ ආකාරයෙන් නම බවහැර වෙන්න හේතු කාරණා කීපයක්ම පුරා කතාවෙන් කියලා දෙනවා. මේ එක කතාවකට අනුව ඒ කාලේ හැටියට මේ කඳු තමයි මේ ප්‍රදේශයේ වැඩිපුර තිබිලා තියෙන්නේ. මොකද මේ මැද කඳු කරේට පිවිසුම් දොරකඩක්. මෙන්න මේ නිසාම තමයි එක වරකට කපොල්ලක් කපලා තියෙනවා මේ ගමන් කිරීමේ පහසුව සඳහා. අන්න ඒක බැවහැර වෙලා වරකා පොළ බවට පත් වෙලා තියෙනවා. තව කතාවකට අනුව කියවෙන දේ තමයි මේ ප්‍රදේශයේ මේ වෙළඳාම් පොළක් තිබිලා තියෙනවා. ඒ වෙළඳාම් පොළ තිබිලා තියෙන්නේ විශාල වරක ගහක් යට. එතකොට මේ වෙළහෙළඳාම් එන උදවිය යැත්තු කියලා තියෙනවා. අපි අර වරක ගහ ළඟ පොළට අද යනවා වෙළහෙළඳාම් කියලා. ඒ වගේම තමයි බඩමුට්ටු ගන්න ඒ වටපිටාවේ ගම්වල ඇත්තු ඇවිල්ලා කියලා තියෙන මේ අර වරක ගහ ළඟ පොළට ගිහිල්ලා බඩමුට්ටු ගෙනාවයි කියලා. මෙන්න මේ වරක ගහ ළඟ පොළ කියන එක වරකා පොළ බවට දිගින් දිගට බැවහැර වෙනකොට කියවෙන්න පටන් අරන් තියෙනවා. තව කතාවක් කියවෙනවා. ඒ කතාව හැටියට මේ ප්‍රාදේශීය යුව රජෙක් ඉඳලා තියෙනවා. මේ රජ්ජුරුව එක වරක් වරක කාලා තියෙනවා. අන්නේ රජ්ජුරුවන්ට එක වරක් වරක කාපු පොළ වරකා පොළ බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි වරකා පොළ කියන ගමට නම බැවහැර වුණේ.